අපි දැන් කවුරුත් දන්නවා මේ මාසේ ඉවර වෙලා නේද? තව මාස දෙකක් විතර යනකොට ජනාධිපති ඡන්ද ප්‍රකාශ කරනවා. නේද? සැකයක් තියෙනවද ඒකේ? ඡන්දෙ තියයිද නැද්ද? ඈ? තියෙනවා. ඒ ගැන සැකයක් තියාගන්න එපා, ඡන්දෙ තියෙනවා. ඔය ඉඳහිට ඒගොල්ලෝ ඡන්දෙ නෑ වගේ කතා කියනෝ නේද? එකක්වත් ගණන් ගන්න එපා. හරිද? ඒගොල්ලෝ ඒව ඔක්කොම කියන්නේ බයට. ඒව බයට කියන කතා. මොකද අදත් මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂ ජනරාල්තුමා ප්‍රකාශයක් කරා අනිවාර්යයෙන්ම ඡන්දෙ තියෙන බව. නේද? නිසා ඒ ගැන සැකයක් තියාගන්න අවශ්‍ය නැහැ. හැබැයි මෙතන ඉන්න වැඩිහිටි අම්මලා තාත්තලාගේ ජීවිත කාලේන පළවෙනි ඡන්දෙ දී එක නෑනේ නේද? ඊට කලිනුත් ඡන්ද ඇවිල්ලා තියෙනවා. මේ පළවෙනි සැරේට ඡන්ද දෙන අයත් ඇති. හැබැයි මෙතන ඉන්න වැඩි පිරිසක් මම හිතනවා වැඩිපුර අවස්ථා ගණනාවක ඡන්ද දීපු අය. කොහොමත් මේක සින්දු කියන මයික් එකක් හොඳද? පොඩක් කිට්ටු කරන් කතා කරන්න වෙලා තියෙන්නේ. කමක් නැහැ. ඉතින් එනිසා මෙතන වැඩිහිටි අම්මලා තාත්තලා සහෝදර සහෝදරියන් ඉන්නවා. ඒ හැම දෙනාම මීට කලින් විවිධ අවස්ථාවල ඡන්ද ප්‍රකාශ කරලා තිබෙනවා. හැබැයි ආපහු හැරලා බලපුවහම මොකද්ද හිතෙන්නේ? ඒ ඡන්දේ හරියට ගැහුවද වැරදුනා කියලා හිතෙනවද? මොකද හිතෙන්නේ? වැරදුනා කියලාද? වැරදුනා විතරක් නෙමෙයි අමාරුවෙත් වැටුණා. අමාරුවෙත් වැටුණා. හරි. එහෙනම් දැන් මේ සැරේ එන ඡන්දෙදී අපි තීන්දුවක් ගන්න ඕන. ආයේ වරදින්නේ නැති අමාරුවේ වැටෙන්නේ නැති තීන්දුවක් නේද? අන්න ඔබට කියනවා මේ රටේ ජනතාව අය වරදින්නේ නැති තීන්දුවක් ගන්නව නම්, රටේ ජනතාව අමාරු වැටෙන්නේ නැති තීන්දුවක් ගන්නව නම්, ඒ තීන්දුව ජාතික ජනබලවේගයේ ජයග්‍රහණ කෙරෙවීම. ඇයි අපි එහෙම කියන්නේ? ඇයි අපි එහෙම කියන්නේ? මෙච්චර කල් තීන්දුව අරගෙන හදපු ආණ්ඩු පොදු ජනයාගේ පොදු මිනිස්සුගේ ආණ්ඩු නෙවෙයි. ඒවා හැමදාම හැදුවේ ඉහළ අයගේ ආණ්ඩු. සමහර විට ලොකු වලව් නියෝජනය කරපු අයගේ ආණ්ඩු. සමහර විට කොළඹ මහා ධනවතුන් නියෝජනය කරපු ආණ්ඩු. ඒවා පොදු ජනයා නියෝජනය කරපු ආණ්ඩු නෙවෙයි. එනිසා ඒගොල්ලෝ හැමදාමත් වැඩිපුර සැලකිල්ලට දැක්වේ මොකද්ද? මොකද්ද? ඒගොල්ලෝ හදන ආණ්ඩුව ඒගොල්ලන්ගේ සමීප කණ්ඩායම්වල ආණ්ඩු. එනිසා හැම වෙලාවෙම ඒගොල්ලෝ තීන්දුව తీරන ගත්තේ කොහොමද? ඒගොල්ලන්ට හිතකර ලෙස, පොදු ජනතාවට වාසහගත ලෙස නෙවෙයි. ඒ ආණ්ඩු ඒගොල්ලන්ගේ නියෝජිතයෝ, ජනතාවගේ පොදු ජනතාවගේ නියෝජිතයෝ නෙවෙයි. නිකන් හිතන්නකො, ත්‍රිවිල් එකට ගහන බදු වගේ නේද? ත්‍රිවිල් එකට 3-4 ගුණයක බද්දක් ගහනවා. හැබැයි ඒගොල්ලෝ ගන්න වාහනෙට එච්චර බද්දක් ගහන්නේ නැහැ. ඇයි? ඒක ඒගොල්ලන්ගේ බද්ද නේද? එහෙම නෙවෙන්නේ. ඔව්, ඒකනේ වෙලා තියෙන්නේ නේද? ඒ විතරක් නෙවෙයි බලන්න. ඔගොල්ලෝ ගන්න හැම සීනි කිලෝ එකටම බද්දක් ගහනවා. හැම පරිප්පු කිලෝ එකකටම බද්දක් ගන්නවා. සබන් කැටේට, බෙහෙත් ටිකට, මේ ඔක්කොටම බදු ගන්නවා. බදු ගාලා එකතු කරගන්න සල්ලි වලින් මොකද කරන්නේ? ඒගොල්ලන්ගයට බදු නිදහස දෙනවා. දැන් පහුගිය දා වාර්තා වුණා නේද? කෝටි නේද? විශාල ප්‍රමාණයක් බදු ගෙවන්න නැතුව ඉන්නවා. කවුද? දමුණාන්සේලා බදු ගෙවනවා. මොකද්ද බද්ද ගෙවන්නේ? සීනි කිලෝ එක ගන්නකොටම බද්ද ගහලා තියෙනවා. සාමාන්‍යයෙන් සීනි කිලෝ එකට තියෙනවා රුපියල් 50ක විතර බද්දා. සීනි කිලෝ එකක් ගන්නකොටම රුපියල් 50ක් ආණ්ඩුවට දීලා තියෙනවා. තෙල් ලීටරයකට තියෙනවා රුපියල් 75 50 විතර.
තෙල්ලීටරයක් ගහනකොටම රුපියල් 75ක් විතර ආණ්ඩුවට දීලා තියෙන්නේ. සබන් කැටේ ගන්නකොටම ආණ්ඩුවට බද්ද දීලා තියෙන්නේ. එතකොට මේගොල්ලෝ මොකද කරන්නේ? පොදු ජනතාවට බදු ගහනවා. හැබැයි ඒගොල්ලන්ගේ යාළුවෝ බදු වලින් නිදහස් කරනවා. කාගේ ආණ්ඩු දේවා? ඒගොල්ලන්ගේ ආණ්ඩු. තමුන්නාන්සලා බැරි වෙලාවත් බැංකුවකින් වගාවක් කරන්න ණයක් ගන්නවා. වගාව විනාශ වෙනවා, ණය ගෙවා ගන්න බැරුව යනවා. මොකද වෙන්නේ? ලියුම් වෙනවා, නඩු දානවා කියනවා, උසාවි ගන්න ගෙනියන්නේ නැද්ද? ගෙනියනවා. එයි අපි පොඩි මිනිස්සු. හැබැයි දයාගමගේ කෝටි 500ක් විතර පොලු තියලා එයා හෙලිකොප්ටරින් යනවා. බැංක වලට පොලු තියලා නේද? ජොන්සන් ෆනාන්දුල බදු වලින් පොලු තියලා, ඇලෝසියස් මුදලාලිලා අරක්කු මුදලාලි බැංක වලට පොලු තියලා, එහෙම නැත්නම් බදු වලට පොලු තියලා මොකක් වෙනවද? වෙන්නේ නැහැ. හැබැයි තමුන්නාසලා බැරි වෙලාවත් ණයක් අරගෙන ගෙව්වේ නැත්නම් මොකද වෙන්නේ? ණයක් අරගෙන ගෙව්වේ නැත්නම් ඉඩම දීපල වෙන්දේශ කරන තැනට එනවා. ඒකට මොකක්ද උනේ නම් මෙච්චර කල්? සාමාන්‍ය ජනතාව ආණ්ඩු හදන්න ඡන්දෙ දුන්නට ඒ ආණ්ඩු පාලනය කරලා තියෙන සාමාන්‍ය ජනතාව ගැන හිතලා නෙවෙයි. ඒ ආණ්ඩු හැම වෙලාවම පාලනය වෙන්නේ කවුරු ගැන හිතලාද? ඒගොල්ලන්ගේ පන්ති අය ගැන හිතලා, ඒගොල්ලන්ගේ ලොකු අය ගැන හිතලා බදු සම්මත කරන්න. එහෙම දැන් හිතන්න, දැන් ඔය යනවනේ යුක්තිය කියලා මෙහිවුම ලොකු පොලිසිය මහතුරු මහන්සිලා කුඩු අල්ලනවා. අහුවෙන්නේ කවුද? කවුද අහුවේ? කුඩු ටිකක් ගහන කෙනෙක්. හොඳ වැඩක් නෙවෙයි. හැබැයි ඒගොල්ලෝ අපේ පන්තියේ පොඩි මිනිස්සු. සාමාන්‍යයෙන් කුඩු අහුවෙනවා කෝටි 200 300. කුඩු කෝටි 300ක 200ක කුඩු ගේන්න පුළුවන් කාටද? මේ දෙයියත් කණ්ඩේ ගොවි මහත්තයගේ දරුවෙකුට පුළුවන් ද කෝටි 300ක කුඩු ගේන්න? බෑනේ. නම් ඒ වගේ ඉන්නේ ඒගොල්ලෝ ලොකු අය. කෝටි 200 300 බිස්නස් කරන්න බෑ සාමාන්‍ය කෙනෙකුට. ඒ බිස්නස් කරන්නේ ලොකු අය. හැබැයි ඒගොල්ලෝ අහුවෙනවද? ඒගොල්ලෝ අහුවෙන්නේ නෑ. ඇයි? ආණ්ඩු ඒගොල්ලන්ගේ. මතක තියාගන්න, මෙච්චර කල් ඡන්දෙ දීලා ආණ්ඩු හැදුවට ඒගොල්ලන්ගේ පන්ති අය ආරක්ෂා කරපු ආණ්ඩු. දැන් බලන්නකෝ, අම්පාරේ බන්ධනාගාර ගාවට ගිහලා දවසක් පූලිවි. කවුරුරි ලොකු මහත්තයෙක් කිරේ ඉන්නවද? ඔය වැලිකඩ බන්ධනාගාර ගාවට ගිහලා බැලුවොත් කොළඹ කවුරුරි ලොකු මහත්තයෙක් කිරේ ඉන්නවද? මේ දවස්වල නෝ පොඩි කාලේ රිමාන්ඩ් එකේ ඉන්නවා කෙහෙලිය. ඒක ගණන් ගන්න එපා. හරිද? පොදුවේ ඉන්නවද ඒගොල්ලෝ? එහෙම නැහැ. ඔයගේ වැඩිපුර ඉන්නේ කවුද? සාමාන්‍ය දුප්පත් අම්මා තාත්තගේ දරුවෝ. ඉගෙන වැරදි කරන දුප්පත් අම්මා තාත්තගේ දරුවෝ විතරද? නෑ, ඒගොල්ලෝ වැරදි කරනවා. උඩ ඉන්න අය වැරදි කරනවා, හොරකම් කරනවා, නීති කඩනවා, විවස්ථා කඩනවා. හැබැයි ඒගොල්ලන්ට දඩුවමක් නෑ. ඇයි? ආණ්ඩු ඒගොල්ලන්ගේ. එහෙනම් මෙච්චර කාලයක් කොළ කොඩි එල්ලලා, නිල් කොඩි එල්ලලා නේද, රතිඤ්ඤා පත්තු කරලා, කැන්නොසින් ගිහිල්ලා, රැස්වීම් තියලා, අප්පුඩි ගහලා, ඡන්ද දිනේ ඡන්ද පොලට ගිහිල්ලා, කතරේ ගහලා හදලා තියෙන කාගේ ආණ්ඩුද?